ආපදා කළමනාකරණය පිළිබඳ පෙරහුරුවක නිරත වෙලා හිටපු ගලේවල රෝහලේ කාර්යමණ්ඩලය ඇතුළේ දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකයේ ඒ සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් සහ ඒ අවස්ථාවේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් අපි ජනමාධ්‍ය හරහා දැක්කා. විශේෂයෙන්ම වනජීවි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම එතුමා කොහේ හරි යන ගමන් එතෙන්ට ඇවිල්ලා, මම හිතන්නේ එතුමා මුලින් රැවටිලා හරි කොහොම හරි එතෙන්ට ඇවිල්ලා කරුණු සොයා බැලීමකින් තොරව කටයුතු කරපු ආකාරය. එතන ගලේවල රෝහලේදී වෙච්ච සිද්ධිය තමයි මේ පාරේ යන නියෝජ්‍ය ඇමතිතුමෙක් වනජීවි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිතුමා මේ පිළිබඳ කිසිම කරුණු හොයා බැලීමකින් තොරව එක්වරම ඒ ස්ථානයට පැනලා ආවේගකාරී විදිහට, එහෙම නැත්නම් ඒ ස්ථානයේ වෙන ක්‍රියාවලියට බාධා වෙන විදිහ හැසිරීම, හරක් ගාල් වටලන එකයි, වෙන සත්තුන්ගේ ප්‍රශ්න විසඳන්න යන එකයි, ඒ වගේ අර බොහොම බාල ප්‍රචාරක ව්‍යාපෘතිවලට අදාළ වැඩ කටයුතුවල නිරත වෙනවා මේ නියෝජ්‍ය ඇමතිතුමාම අපි දැක්කා. ඒතර ඒක ජනතාවගේ පැත්තෙන් සමහර වෙලාවට ප්‍රචාරක වාසියක් ගන්න ඒ වගේ දේවල් හොඳ ඇති. නමුත් ඉතාම පැහැදිලිව මේ රටේ දේශපාලඥයන්ගෙන්, මේ රටේ පාර්ලිමේන්තුවට යවන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලගෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන කාර්ය මේකද කියන එක අපි නැවත නැවතත් සිතා බැලිය යුතුයි. මේ සියලු කාරණා සම්බන්ධයෙන් මේ රටේ නීති ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන අපි බලාගෙන ඉන්නවා. ඊයේ දවසේ මම දැක්කා දෙරණ රූපවාහිනියේ එක වීඩියෝ දර්ශනයක් පෙන්වනවා. මේ නියෝජ්‍ය ඇමතිතුමා පොළොන්නරුව ගිහිල්ලා මෝටර්සයිකල් එකේ යනවා, හෙල්මට් මුකුත් නැතුව, මම හිතන්නේ 100ට විතර ස්පීඩ් එකෙන්. ඒතර පොලිසිය බලාගෙන ඉඳද්දී දැන් ඒ විදිහට නම් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොලිස්පතිතුමාම කියලා තමයි නීතිය නවන්න පුළුවන් කියලා. ඒ නිසා ඉතාම පැහැදිලිව හෙල්මට් නැතුව බයිසිකල් වල යන්න නම් නියෝජ්‍ය ඇමතිතුමා පාර්ලිමේන්තුවට එන්නේ. ඒ වගේම මේ විදිහට හැසිරෙන්න නම් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම තමන්ගේ විශේෂ අදාළ දේ කරන්න, තමන්ට පාර්ලිමේන්තුවට යවලා ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ කරන්න, එහෙම නැතුව රාජ්‍ය සේවකයන්ගේ රාජකාරිය වලට බාධා කරන්න ගිහිල්ලා ගිය ආණ්ඩුවේ අර ගස් බැඳපු ඇමතිවරුන්ට වෙච්ච ඉරණමම අත්කර ගන්න එපා කියන ඉල්ලීම අපි නියෝජ්‍ය ඇමතිතුමාගෙන් කරන්න කැමතියි.